ආයුබෝවන් ආදරණීය දුව පුතේ ශිෂ්‍යත්ව ජයමඟ YouTube channel එක එකතු වුණ ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන ශ්‍රේණියේ සිංහල විෂයට අදාළව සමානාර්ථ පද පිළිබඳවයි. ඉතින් අපගේ YouTube channel එක ඔබ තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. එතකොට ඔබට අලුත් වීඩියෝ එසැණින් බලා ගන්නට පුළුවන්. හොඳයි. එහෙනම් ආදරණීය දුවේ පුතේ බලන්න මේ සමානාර්ථ පද ඔබ දන්නවද කියලා. ප්‍රවෘත්තියක්, කැලෑව, දූපත, රාත්‍රිය, ඇස්. ඔව්. ඔබ දන්නව නේද? ප්‍රවෘත්තියක් කියන එක සමානාර්ථ පදයක් තමයි පුවතක්. ඒ වගේම කැලෑව කියන පදයට සමානාර්ථ පදයක් තමයි වනය. දූපත කියන වචනයට සමානාර්ථ පදයක් තමයි දිවයින. රාත්‍රිය කියන වචනයට සමානාර්ථ පදයක් තමයි රැය. ඇස් කියන වචනයට සමානාර්ථ පදයක් තමයි නෙත්. එහෙනම් ඔබ හොඳින් දන්නවා ප්‍රවෘත්තියක් කියන වචනයට සමානාර්ථ පදයක් තමයි පුවතක්. කැලෑව, වනය, දූපත, දිවයින, රාත්‍රිය, රැය, ඇස්, නෙත් මේ වචන කිහිප වතාවක් කියලා ඔයත් හොඳින් පුරුදු වෙන්න. හොඳයි. ආදරණීය දුව පුතේ අපි දැන් බලමු මේ සමානාර්ථ පද වාක්‍යවල යොදන්නේ කොහොමද කියලා. අපි මුලින් බලමු ප්‍රවෘත්තියක් කියන වචනේ හා පුවතක් කියන වචනේ අරගෙන. එය සතුටුදායක ප්‍රවෘත්තියක් විය. එය සතුටුදායක පුවතක් විය. ඔන්න ප්‍රවෘත්තියක් වෙනකොට පුවතක් කියන වචනේ මෙතනදී යොදලා තිනවා. ඔබ දන්නවනේ ආරංචියක් තමයි ප්‍රවෘත්තියක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු කැලෑව සහ වනය කියන වචන දෙක අරගෙන. කැලෑව ඉතා සුන්දර ස්ථානයකි. කැලෑව ඉතා සුන්දර ස්ථානයකි. අපි කැලෑව වෙනුවට වනය දාලා ලියන්න පුළුවන්. වනය ඉතා සුන්දර ස්ථානයකි. වනය ඉතා සුන්දර ස්ථානයකි. අපි දැන් බලමු තවත් ඒ වගේ වචන කිහිපයක් අරගෙන කොහොමද සමානාර්ථ පද වාක්‍යවල යොදන්නේ කියලා. දූපත සහ දිවයින කියන වචන දෙක. ශ්‍රී ලංකාව සුන්දර දූපතකි. ශ්‍රී ලංකාව සුන්දර දිවයිනකි. ඔබ දන්නවා ජලයෙන් වටවුණු ගොඩබිමකට තමයි කියන්නේ දූපතක් කියලා. දූපතකට දිවයින කියලාත් කියනවා. හොඳයි, අපි බලමු රාත්‍රිය එහෙම නැත්නම් රැය කියන වචන දෙක කොහොමද වාක්‍යවල යොදන්න පුළුවන් කියලා. හඳ පායා ඇති රාත්‍රිය සුන්දරය. හඳ පායා ඇති රාත්‍රිය සුන්දරය. හඳ පායා ඇති රැය සුන්දරය. එම වාක්‍යෙම රාත්‍රිය වෙනුවට රැය දාලා අපට ලියන්නට පුළුවන්. අපි බලමු ඇස් හා නෙත් කියන වචන දෙක කොහොමද වාක්‍යවල යොදන්නේ කියලා. සීයාගේ ඇස් තවම හොඳින් පෙනේ. සීයාගේ ඇස් තවම හොඳින් පෙනේ. සීයාගේ නෙත් තවම හොඳින් පෙනේ. ඔන්න ඇස් වෙනුවට නෙත් කියන වචනේ දාලා එම වාක්‍ය නැවත ලියන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට තුන ශ්‍රේණියේ ඔබට හම් වෙන සමානාර්ථ පදවලට වාක්‍ය කිහිපයක් ලැබීම තුළින් ඔබට පුළුවන් වෙනවා මේ සමානාර්ථ පද ඉතා හොඳින් මතක තබා ගන්නට. ඉතින් මේ වගේ තවත් සරල පාඩමකින් අපි හම් වෙනකන් ඔබ සියලු දෙනාටම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා.